සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා දිලු ඇන් සුරංග YouTube channel එකට. ඔන්න මං අද ඔයාලා වෙනුවෙන් රසම රස බත් එකක් හදන විදිය කියලා දෙන්න ආවා. ඉතින් රැඳිලා ඉන්න දිලු ඇන් සුරංග YouTube channel එකත් එක්ක මේ රසම රස බත් එක කොහොමද හදාගන්නේ කියලා මං ඔයාලට පියවරෙන් පියවර කියලා දෙන්නම්. මේ බත් එකට කියන්නේ මජිබූස් රයිස් කියලා. වැඩිපුරම මේ බත් එක අරාබි රටවල් වල තමයි හදන්නේ. කුකුල් මස්, මාළු, එහෙමත් නැත්නම් වෙනත් මස් වර්ග වලින් මේ බත් එක අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ බත් එක ඔයාලත් එකම එක පාරක් හදලා බලන්න මං කියන විදියට ඇත්තටම හරිම රසයි. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක අපි බලමු දැන් මේ බත් එක හදාගන්න අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ මේ බත් එක හදන්න මං ගනිපු කුකුල් මස් ටික. මෙතන කුකුල් මස් ග්‍රෑම් 800ක් විතර මං ගත්තා. අරගෙන ලොකු කෑලි වෙන්න කපා ගත්තා. හැම ඉවත් කරලා ලොකු කෑලි වලට කපාගෙන හොඳට සෝදලා අරගෙන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ හොඳට හොදලා අරගෙන මේකට ලුණු කුඩු සහ කහ කුඩු දාන්න ඕනේ. ලුණු කුඩුයි කහ කුඩුයි දාලා හොඳට කවලම් කළා ටික වෙලාවක් විනාඩි 20ක් විතර අපි වහලා තියන්න ඕන. පොඩි කෑලි කපාගෙන හරියන්නේ නැහැ. මේ කුකුල් මස් ටික අපි ලොකු කෑලි වෙන්න කපා ගන්න ඕන. ඊට පස්සේ මේ විදියට විනාඩි 20ක් හෝ 15ක් හොඳට වහලා තියන්න. මේ තියෙන්නේ මජ්බූස් එක හදන්න අවශ්‍ය හාල් ටික. මම මෙතන ගත්තේ බාස්මති හාල්. අපිට මේක හදන්න බාස්මති හාල් තමයි සුදුසුම හාල් වර්ගය. මම මේ බාස්මති හාල් අරගෙන හොදලා පෙඟෙන්න ටික වෙලාවක් දාලා තිබ්බා. මෙහෙම පෙඟෙන්න දාලා තිබ්බහම අපිට බත් එක හොඳට හදාගන්න පුළුවන්, බෙරි වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මම මෙතන ලොකු ලූණු ගෙඩි 3ක් හීන් වෙන්න ලියාගත්තා. ටිකක් වැඩිපුර ලූණු ගත්ත මං මේකෙන් 3 කාලක් විතර මට ගැඹුරු තෙලේ බැද ගන්න අවශ්‍ය වෙනවා. කාලක් මං ඉතුරු කර ගන්නවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නකොට ඔයාලට තේරෙයි මෙච්චර ලූණු ගත්තේ ඇයි කියලා. ඊට පස්සේ බලමු අපිට අවශ්‍ය එළවලු ටික. මම මෙතන හොඳට ඉදුණු තක්කාලි ගෙඩි 3ක් ගත්තා. 3ක් අරගෙන ලොකුවට රවුම් කපා ගත්ත මේ විදියට. ඊට පස්සේ සම්පකොලයක් ගත්තා. මේ විදියට දිගට කපා ගත්තා. අමු මිරිස් කරල් දෙකකුත් මේ විදියට කපා ගත්තා දිගට. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු අවශ්‍යයි. තව මම මේකට වම්බටු ගෙඩි දෙකක් කපා ගත්තා. වම්බටු කපනකොට මේ විදියට ලොකු කෑරි වෙන්න දිගට කපා ගන්න. ඒ වගේම මතක් කරන්න කැමති වම්බුටු කපලා ඔයාලා ලුණු වතුර එකකට දාගන්න. එතකොට කහට පිපෙන්නේ නැහැ. ඊට පස්සේ කැරට්. කැරට් මේ විදියට දිගට මං ලියාගෙන තියෙනවා. කැරට් අලයක් ටිකක් ඝනකමට මේ විදියට දිගට කපා ගන්න. මේ එළවලු ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මජ්බූස් රයිස් එක හදාගන්න. තක්කාලි, කැරට්, වම්බොටු, ඉඟුරු සුදු ලුණු, මිරිස්, රම්පේ. ඔයාලට අවශ්‍ය නම් කරපිංච ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අවශ්‍යයි මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු තේ හැන්දක් විතර ගත්ත මං.
මෙතන තියෙනවා තුන පහ කුඩු තේ හැඳි පුරවල දෙකක්. අපිට ගම්මිරිස් කුඩු ටිකක් අවශ්‍යයි තේ හැඳක් විතර. මම මෙතෙන්දී ගම්මිරිස් කුඩු එකතු කරගන්නේ නැහැ. මොකද මේ මං ගෙදර හදාගනිපු තුන පහ එකක්. මේ තුන පහ එකේ මං ගම්මිරිස් දාලා තියෙනවා. මේ තුන පහ එක කොටද්දි මං ගම්මිරිස් දැම්මා. ඒක හැමදා. මේකට මං ගම්මිරිස් එකතු කරගන්නේ නැහැ. ඔයාලා ගම්මිරිස් ටිකක් අනිවාර්යයෙන්ම මතක ඇතුව එකතු කරගන්න. ඊට පස්සේ කහ කුඩු අවශ්‍යයි. කහ කුඩු මේ විදිහට ටිකක් ගන්න තේ හැන්දක් විතර. තව අපිට ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට ගන්න. රසානුව ලුණු කුඩු වෙනස් කරගන්න, අඩු වැඩි කරගන්න. දැන් මේ මං ඉස්සෙල්ලා කපලා ගනිපු කුකුල් මස් ටික මං දැන් තඹ ගන්නවා. දැන් පැය භාගයක් විතර ඒක තියුණා. මේ විදියට භාජනයක් අරගෙන මේකට මම දාගන්නම තුන පහ කුඩු ටිකක්. කහ කුඩු දාන්නේ නැහැ. කහ කුඩු මසලා තියෙන හන්දා ලුණුත් තියෙනවා. තුන පහ කුඩු ටිකක් සහ මිරිස් කුඩු ටිකක් විතරයි මම මෙතෙන්දි දාගන්නේ. දැන් මේකට වතුර කෝප භාගයක් විතර දාගන්නවා. ගොඩක් වතුර දාන්නේ නැහැ. මේ වතුර ටික හිඳෙනකන් විතරයි අපි මේක සම්බ ගන්න ඕන. මොකද මේ කුකුල් මස් ටික මට ඕන මේ විදියට තම්බල බදින්න. තම්බන් නැතුව බැද්දොත් කුකුල් මස් කෑලි ලොකු නිසා අපිට මේ කුකුල් මස් වල මැද තැම්බෙන්නේ නැහැ. ඒක නිසා ඉස්සෙල්ලම අපි කුකුල් මස් ටික තම්බ ගන්නවා. තම්බලා ඊට පස්සේ තමයි ගැඹුරු තෙලේ බැදගන්නේ. දැන් මේක මම තම්බ ගන්න හදන්නේ. මම මේ දැන් ලුණු ටික මේ විදියට ගැඹුරු තෙලේ බැද ගන්නවා. අපි ලුණු ගෙඩියක ප්‍රමාණයක් ඉතුරු කරගෙන බත් එක හදා ගන්න. අනිත් ටික මේ විදියට ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. කළු වෙන්න දෙන්න හොඳ නැහැ. රන්වන් පාට වෙනකම්, බ්‍රවුන් කලර් වගේක වෙනකම් මේ ලුණු ටික ගැඹුරු තෙලේ මේ විදියට බැද ගන්න ඕනේ. දැන් මේක රන්වන් පාට වීගෙන එනවා. මේ වෙලාවේ අපි ඉප ඔෆ් කරගන්න ඕන තාත්තාල. මොකද ඉන්දර වැඩි වුණොත් මේක කළු පාට වෙනවා. ලුණු කළු පාට වුණාම වෙනම රහක් දැනෙන්නේ. මේ වගේ රන්වන් පාට වෙන්න බැදගත්තාම ලුණු ගොඩක් රසයි. මන් දැන් ලුණු ටික බැදගෙන ඉවරයි. රන්වන් පාට වෙන්න බැදගත්තා. ඔයාලා ලුණු බදිනකොට කළු කරගන්න එපා. මේ වගේ ගානට බැදගන්න. ඒ අතරතුර මන් මස් ටිකක් තම්බගෙන ඉවරයි. මේ තියෙන්නේ මන් තම්බගනිපු මස්. දැන් මේක මන් ලුණු බැදපු එකේම ගැඹුරු තෙලේ බැදගන්න හදන්නේ.
මම මස් ටිකක් බැදගෙන ඉවරයි. ලුණු බැද්දා තෙල් එකෙන්ම බැදගත්තා. මේ වගේ රන්වන් පාට වෙන්න බැද ගන්න ඕනේ කර කර ගන්න නැතුව. දැන් ඔක්කොම ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් අපි යමු බත් එක හදන විදිය බලන්න. මේ විදියට බත උයා ගන්න ලොකු බාටනයක් අරගන්න. ලුණු බැදපු තෙල් එකෙම මම තෙල් ටිකක් දාගත්තා. ඒ තෙල් ටික රත් වීගෙන එනකොට ඉංග්‍රීසි ඔයාලට අමතක යන්න අමතක වුණා. ඔයාලාම තියෙනවා නම් එනසායි අත දෙක තුනකුත් මේකට එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී මේකට එනසායි ටිකකුත් එකතු කරගන්නවා. ඉදුළුණු ඉඟුරු ටික ටිකක් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. එතකොට මේ බත් එක හරි සුවඳයි. මේක මේ විදිහට බැදෙද්දී මම සම්පතල ටික දාගන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ අමු මිරිස් ටික දාගන්න. ලුණු ටිකක් ඉතුරු කරගන්න ඕන කියලා මම දැන් මේ ඉතුරු කරගන්නකෝ. ලුණු ටික මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන මේ වීඩියෝ එක වැරදි කියනවා නම් මට සමාවෙන්න. වීඩියෝ එක කරද්දි ෆෝන් එක අල්ලන විදිය හරි අපහසුයෙන් තමයි කරන්නේ. තනියකින් තමයි ෆෝන් එක අල්ලගෙන මේ ෂේරම කරන්නේ. මේ ගන්නට සමාවෙන්න. මේ විදියට ලුණු ටික බදිනකම් ඔයගොල්ලෝ බැද ගන්න. දැන් මේ වෙලාවේ විනාඩියක් පමණ මේ ලුණු ටික බැදුනට පස්සේ මම කතා ගන්න කැරට් ටික එකතු කරගන්නවා. ඒකත් විනාඩියක් විතර අපි මේ විදිහට බැද ගන්නවා. Thank you.
දැන් මේක තමයි අම්බොටි ටික දාගන්නවා. ඊට පස්සේ මේකට මම ලුණු කුඩු ටිකක් මේ විදිහට කහ කුඩු මිරිස් කුඩු තුන කහ කුඩු මේ සේරම ටික දාලා අපි මේක හොඳට කලවම් කරගන්නවා. ඔයාලා මස් කම්බනකොට ඒ මස් කම්බන වතුරේක විසි කරන්න එපා. මාස් වතුර ටිකක් ඉතුරු කරගත්ත මේකට දාන්න. දැන් මම මේ වතුර ටික මස් කම්බපු වතුර ටික මේකට දාගන්නවා මේ ලෝලු වෙතට. දාගෙන විනාඩි දෙකක් විතර මේ එළවලුට පෑන් දෙනකන් වහලා තියන්න ඕන. දැන් හරි එළවල ටික ගානක තැම්බිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සන පාටක් මේක තියෙනවා. දැන් මම මේකට තක්කාලි ටෙස්ට් කරගන්නවා. දැන් අපි හොදගන්නපු බාස්මති ආයි ටික මේකට දාගන්න ඕන. මේ විදිහට බත් එකයි රෝල් එකයි හොඳට කවලම් කරගන්න. දැන් මේකට බත තැම්බෙන්න අවශ්‍ය දානට වතුර කෝප්පයක් වගේ දාගන්න ඕන. ගොඩක් වතුර දාන්න එපා මේ බතට. මොකද හාල් එක තෙඳිලා තියෙන්නේ. ඒක හන්ද ඉක්මනට තැම්බෙනවා. මේ ගානට වගේ මේ ප්‍රමාණයට වගේ වතුර දාගන්න. දැන් මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර දාගන්න ඕනේ බතට.
හාල් ටික තැම්බෙන ප්‍රමාණයට වතුර දාගන්න. ඊට පස්සේ අපි මේක වහලා තියමු. බත තැම්බෙනකන් මේක වහලා තියමු. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම බලමු අපි මේ බත තැම්බුනාම කොහොමද කියලා. තවම බත තැම්බිලා මදි. හාල්ලට අමුයි. මේ විදියට තැම්බෙන අතරතුර මම බැදගත්තු ලුණු කොටහක් තියාගෙන කොටහක් මෙහෙම දානවා. මෙහෙම දාගන්න. ඊට පස්සේ අපි බැදගන්න කුකුල් මස් ටික මේ විදියට දාන්න. දැන් අපි මේක බත හොඳට තැම්බෙනකන් නැවතත් වහලා තියෙනවා. බතේ වතුර ගතිය නැති වෙන්න ඕන. මේකේ තව චුට්ටක් වතුර ගතිය තියෙනවා. ඒක හන්දා ගින්දර අඩු කරගන්න ඔයගොල්ලෝ. ගින්දර අඩු කරගෙන බත් ඇටේ හොඳට තැම්බෙනකන් වහලා තියන්න. දැන් නම් බත් එක හොඳට තැම්බිලා තියෙන්නේ. වතුර ගතිය චුට්ටක්වත් නැහැ. දැන් මං ලිප ඕෆ් කරගන්නවා මේ වෙලාවේ. මේ වගේ පොඩි හැන්දක් අරගෙන එහෙම බලන්න වතුර ගතිය එහෙම තියෙනවද කියලා බත් එකේ. වතුර නැහැ. දැන් මං ලිප ඕෆ් කරගන්නවා. දැන් මම මේ බත් එක හදලා ඉවරයි. මේ තියෙන රසම රස මජිපූත් රයිස් එකක්. ඉතින් බත් එක හදලා ඉවර වෙලා ලොකු පිඟානකට දාලා මේ විදියට මම සරස ගන්නවා. ඉස්සෙල්ලාම මම බැදගනිපු ලුණු ටිකක් බත් එකට උඩින් දානවා. ඊට පස්සේ සලාද කොළ ටිකක්, ඒ වගේම තක්කාලි ගෙඩියක් කෑලි වලට කපලා, මේ විදියට ලොකු පිපිඤ්ඤ කෑලි ටිකක් කපලා, දෙහි ගෙඩියකුත් මං කෑලි වලට කපාගෙන ලස්සනට බත් එක උඩින් තියලා සරස ගත්තා. තව අපිට පුළුවන් මේ විදියට ඔලිව් ගෙඩි ටිකකුත් දාගන්න. ඉතින් පවුලේ අයට සංග්‍රහයක් කරනකොට, බර්ත්ඩේ පාටි එකකට එහෙම මේ වගේ බත් එකක් හදලා මේ වගේ ලස්සනට පොඩ්ඩක් සරසලා දෙන්න පුළුවන්. ඔයාලත් මේ විදියට බත් එකක් හදලා කාලා බලන්න. ඉතින් ඇත්තටම හරිම රසයි. ඉතින් එහෙනම් ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් කරන්න. ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.